දු සරණයි සැදැහැවත් ඔබ සලුමදනාට. පිනතුනේ ස්වහසාක බෞද්ධ ජනතාවගේ දහම්පිපාසිය සංසිදුවාලමෙන්, සෑම බ්‍රහස්්පතින්දා අවසකම ඔබ වෙනුවෙන් සඳිවිහෙදනය කරන්නට එදෙන සසරෙන් නිවනට සද්ධාර්මානු ෂශාෂනා මාලාවේ තවත් උතුම් ෝදේශනාාවක්, මෙැන් සිටාරම් කරමින් ඔබ හැඳදනාගේ මහිත සූපිනිිස්ත විකාශනය කරනටයි මෙබොහොතේදී සෝදා නම්බන්නේ පිනතුන්නේ අදත් සොපොරුදු පරිදි දේශනාව පැවැත්වීම වෙනුවෙන් බෞධයා රපවාහිනයේ මැදිරි පරිස්ශ්‍රයට වැඩම කරන්නටයදනු කහපොල ශ්‍රේෂසද ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උබය මහා විහාරාදේශ්වර කම්මට්ටානා චාර්වය පූජනය තපවවනේ අරිය දජවින් වත්ස්වාමින් වහන්සේ අභිහැම දෙනායෙකුව සියල්ලන්ට ප්‍රතිථම සාධදු නාධදපාත්තුමින් දම් සභහ මණ්ඩපේට පිළිගනිවු. අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ, සාතු සාදුූ. සදැවත්නී අද මෙවතුන් වූ සදධර්මාණු ශාෂනාවව සඳහා සැදහැති පුුණ්ෙකාමේ දයිකත්වේ ගැනමින් කටයතු කරනවා කමලා සුමට පාලමෑණියන් ප්‍රධාන ඒ පින්වත් දූ දරුවන් පිරිස්ස විසින්. එමනම් හම දෙදනට මත්ත අපේපුුණ්‍යයාන ෝොදරවන් සිදු කරමින් බැදැන් සිට සදධර්මානු ශාෂ නවපාත් වන්නට පූජනයයේ තපෝවනේ අරිය දජපින් වස්වාමින් වහන්සේට නමස්කාර පූරුකව ඇරෙ උම් කරන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධෝසාධෝසාෝ. සමන්තාචක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස්සවනකාලු අයං බදන්තා, දම්මස්සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සර්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ්‍යා මාධ්‍යෝස්සිි ලෝකය පුරහා විසරුවා හරින සසරින් නිවනට කියන මාතුරකාව යටති දේශනා කනු ලබන ධර්ම දේශනයක් සඳහා සැදැහැ සිතින් පින්බර දායකත්වය ගත්තා කමලා සුමන පාලමෑණියන්න තුළු දූදරු පිරිස විසින්. අරමුණු ඇන් චින සේනාදරණය පියාණන සිහිපත් කරනවා. ජ විදේශුන්දර ධරනියය මෑනියයන් සහිපත් කරනවා ඇන් සුමනපාල අදරනය ස්වාම්පුරුෂය සහිපත් කරනවා දයාරත්න නැලිගම සහෝදරයාච් සමරසිංහ එච්චත් සමරසිංහ යනා අය සහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. එවගේම අදදින අප සූසස් පෙළි භාගට පෙනිස් සිටින සමුදිනයනතාරා විජේසිංහ මිනිබිරියට හා තේශාන්නවරත්න මුුණ බුරාශිර්වාද කරනව අනිකුත්මුණ පුරමිනිි විරියන්ටත් සේ‍රාර්ථනා කරනවා. අධදින ධර්මදේශන අු සහභාගූ සැමගේ ඥාතිහිත මිත්‍රාතීන්ටත් සියලුම ලංකාවාසන්ටත් ලෝකවාසන්ටත් චත්‍රාර් සත්්‍යය අවබෝධය පිණිස දේශකයණන් වහන්සේටත් ශ්‍රී සම්බෝධ විහාරරි විරාධීපදි සාමින් වහන්සේතුළු කාර්ය මණ්ඩවට සෙප්‍රාර්ථනා කරන. ඇති විශේෂපු ඥාන බෝදනවතියනම් පිස පස්සේ කියනවා. අරමුණ ඉටු කරගැනීම අප ේක්ෂාවෙන් බලාපොරොත්වෙන් කරන උදාාර වූ පින්කමක් ධර්මස් වනමය පින්කම ධර්ම දේශනාමය පින්කම මෙවැනි පින්කම කටසා සම්බන්ධවෙන්න ලැබීමම ජීවිතතය ඉතාමත්ම වාසනාමන්ත දවස දවස නොමැකන දවසක් එ නොමැකෙන දවස තමගේ මත්තකෙන් වෙන්නන ඇත් නොවෙන ඒ මතකේ තියන තාකල් අවසාන චුතිසිතට තරමුණු කිරීමේ හැකියාවක් තියනවාකද මතකෙන් ගිලියෙන් නැති නිසාම පින්කක් ඒ අවසාන චුතිසිතට අරමුණු කොළත් නියතවශයම සුගතියක ප්‍රතිසන්දිිගන්න එක බුද්ධ නියමය දුරජණනාාශ දේශනා කරපුතාමත්ම නිවැරදිවූ සහතිකයක් එක අපි සෑම කෙනෙක්ටම මෙසංසාරයේ ඇවිදින තාක්කල් අපේ කායන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව සුගතියක ප්‍රතිසන්ධයාරගෙන කල්්‍යානමිත්‍ර සම්පත්තිය ලැබිලා සමත විපස්සනා භහාවනා දියුණු කරගෙන චතරාර් සත්‍යය අවබෝධ කරගෙන නිවනිින් සැනසිෙන්ට්. තමයි එකයින ප්‍රාර්ථනාව බලාපොරොත්තුව. ධර්ම දේශනයක් ඒකම තමයි. සසරින් නිවනට. එමනං අද එ මක්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඔයත දන්නවා නම දේශනා කරන්නේ මක්ගම් මග ඥාන දර්ශන විසුද්දිය මග නොමග මෙච්චර කල්ල අපින් නොමඟගී එ නොමග ගිය නිසා තමයි චත්‍රාර් සත්‍යය අවබෝධ කරගඩ බැරිවුුණේ හා අවිද්‍යාව අවසන් කරගන්න බැරිවුණේ අපට අවශ්‍යය කරන්නේ ධර්මතා දෙකක් එතමයි අවිද්‍යාව සහමුලින් අවසන් කරගන්්ඩ ඕනි චතුරාරි සත්‍යය ඔබෝධ කරගණ්ඩ ඕනි. අවිද්‍යාව සහමුලින්ම අවසන් වෙන්නේ අරිහත්වේදී. එතකන් තියනවා. ස්නච්ච පුච්චලයටත් තියෙනවා. සකෘදාගාමි පුච්චරයටත් තියෙනවා අනාගාමි පුච්චරයටත් තියෙනවා අරිහත්වයට ගියාට පස්සේ තමයි අවිද්‍යාව සහමුලින් අවසන් වෙන්නේ චතුරාර් සත්‍යය අවබෝධ වෙනවා සෝවාන් මාර්ග්‍යයා ස්ොවාන් පලේද. එනම් මග නොමග තර මේ දෙක්කා අපි චතරාර් සත්‍යය වබෝධ කරන්න ඕනේ අවිද්‍යාව සාමුලින් අවසන්න එන්නන. අවිද්‍යාව අවසන් වෙනකොට තව ධර්මතාවයක් අවසන් වෙනවා. ඒ තමයි තෘෂ්ණාව මේ අවිද්‍යා තන්නහා දෙක අවසන් වන්න කොට ක නාම ධර්ම දෙකාක් නාමධර්ම දෙක සිතින් සාහමොලින් අවසන් වෙනකොට එද්දාස් පන්සියක් කෙලෙසුත් අවසන් වනු ආයිෂිත කෙලෙසන්නේ අය අපිරෂදු වෙන්නේ අයි දූ්‍යය වෙන්නේ එනං අපි සෑම කෙනෙක්ම නිරන්තරෙන් සීහා මනා අනුවන අපි මීට කලින් පැහැදිරි කල්ල දීරති න මේ ධර්මතා දෙක මොහොතකටවත් මනසින් අයින් කරන්න එපා අයි කොලොත් ඇතුලන්න කෙලෙස් සිත කලෙසෙන සිතා පිරිසිදු වෙනවා. සතියහා යෝනිෂ මනසිකාරය තමයි මේ ආරම්භයදලා අවසානය දක්වාම අරගෙන ගිල්ල අරිහත්වයටම පත්කරන්නේ අවිද්‍යාව සහමුලින් අවසං කරන්නටත් නියත වස්සයෙන්ම උපකාර කරන්නේ උදව් කරන්නේ මේ ධර්මතා දෙකයි සතිහා යෝනිශ මනසිකාරය සතියකිව සීයට එක සම්මා සතියයේ යෝනිෂ මානසි කාරයකය මනනුවන මේ ධර්මතා දෙක සිතින් බැහර කරන ල එපා. බැහැරවත් කිෙරුවත් අපි මෙච්චර කල් බැහැර කලාඒ බැහැරි කරපු නිසා තමයි අපට නිවන්දකින්න බැරි වුණේ මේ චත්‍රාර්ය සත්‍යය අවබෝධ කරන්න බැරි වනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නාම රූපදක් කියනෙ කියෙ දන්නව ත හොඳට. නාමරූප දෙකින් බැහැරව කිසි දෙයක් නෑ කියන්නේ එක දැන්ුවෝ ඇත හොට දන්නවා. එසසරරි නිවට කෙන මාතුෘකාවයට ඇති විතරන්නේ හොඳට ධර්ම දේශ නස්්‍රවනය කරලා අහල එපිළිබඳව සාකච්ඡා කරල එ පිළිබඳව විමස්සලා ද හොදරම දාන්නා නාම රූප දෙකක් මයි තියන්නේක. නව නාම රූප දෙක තම තමන්ගේ සිතුවිලි විසින් නිර්මාණය කලාා කියන එක පැහැදිලිති. මේ ලෝකයේ තියන මේ සියලුම දේවල් මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරපුවා ඉදිකට්ට ඉදලා හඳට යන රොකොට් එක දක්වාම මිනිස් සිතුවිලි වලින් නිර්මාණය කරපනමේද ව ඒසඳ උපයෝගිරගත්ත ධර්මතා මොනවාද බාහිරෙන් ගත්ත අමුද්‍රව්විය. පෘතිවෙන් ලබාගත් අමුද්‍රව්‍ය දිකට නිපානය කරට. එක මිනිස් සිතුවිල්ලක්. මිනිසාගේ සිිතය නිර්මාණයක් නෙමේද. එතැන ඉදලා මේ අපි පරිහරණය කරනම සියලුම බෞතික වස්තුූන්. හඳට යන රොකොට්ට එක අභ්‍යව කාශ්‍යයට යන අගහරු ලෝකට යන මේ රොකොට්ට එක දක්වාම මිනිසාගේ සිතුවිලි විසින් නමේද නිර්මාණය කළේ. ඇයි ඒ නම් තමාගේ අධ්‍යාත්මික කය හා අධ්‍යාත්මික සිතුවිලි. සිතුවිලි විසින්ම නිර්මාණය කලා කියන එක දකි නැත්ති මේ බන කියන මමත් ය වාඩිවෙලා ඉන්න සියලුම දෙන ලක්වාසි ලෝකවාසන විශ්ව ජීවත් වෙන න යම් සත්ත ප්‍රචාවක්ඒ සියල්ලම සත්ත ප්‍රචාවන් මිනිස්සගේ සිතුවිලි වි නිර්මාණය කරේ මොනාද සිතු කර්ම නැද්ද එහනම් බෞතික ෝක සියලම දවලුත් මිනි සිතු විඩි විසින් නිර්මාණය කලා කියලා පිළිගන්නවද නැද්ද. පිළිග්ඩ අනිවාර්යෙන් පිළිගඩ නවා දිකට්ටේන්දලා ග්‍රහලෝක තරණය කරන අතිශ්‍ය දාමත්ම දර්ශනය ඉතාමත්ම විසිතුරු හිතාගඩ බැරි විස්මිය ජනක දේවල් නිර්මාණය කළේ මිනිස් සිතුවිලි නෙමීද ඒනම් වාඩිවෙලා බණ කියන මමත් එහෙමයි. බණහන සිරු දෙැත් එෙමයි ම මගේ සිතු විලි විසින්ේ දොවය පහම නිර්මාණය කළි රූප වේදන සං්ඥා සංකාර විඤ්ඥාන ඔය පහම නිර්මාණය කරේ මිනිස්සිතුවවිලි එ මොන දී සිතුවිලි එවට තමයි එක ලෙස්කිවේ එහෙනම් නිර්මාණය හොඳ නෑ කියන එක මේ නාම රූප දෙකේ ක්‍රියාව හොඳ නෑ කියන්නේ එක දැන් තේරලා තියෙන අවබෝදලා තියෙන. ගට හිලා දොර තම තමන් විසින්ම මේක නිර්මාණය කරගත්තා කිවත් පිළි ගන්නත් පිළිගන්න්ඩෝන එකතම ඇත්ත තොර තම තමන්ගේ සිතුවිලි එනම් අරභෞතිකල් ලෝකයේ ඒ දිකටු එදලා රොපට් එක දක්වා සියනුම දේවල් ලබාගත්ත පෘතිවේ තියන තද ගතය පෘතිවයෙන් ලබාගත්ත දේවල් නෙමිද එසෑම දෙයක්ම හැදේ එතන තද ගතය තිබෙන දියර ගතියනද දෙතන උණුසුමනෙද්ද වායුවනෙද්ද එනම් මේ ධර්ම මේ රූපස් කන්දයට වේදනා සංඥා සංකාර විඤඥාන කියනේවත් සිතුවිලිත එක්ක සම්බන්ධ මේ රූපස් කන්දයට ඇති සියලුම දේවල් එනම් අධ්‍යාත්මික තදගත් බාහිර තදගතියත් දෙකම එකයි පටවිධාතුව අධ්‍යාත්මික ආපෝධාතුව බාහිර ආපෝධාතුවත් දෙකම එකයි අධ්‍යාත්මික උනුස්සමහා ාහිර උනුස්සම දෙකම එකයි අධ්‍යාත්මික වායෝධාත්තුව හා බාහිර වායෝධාතුවත් දෙකම එකයි නිර්මාණ කළා සකස් කලා එදකොට දැ මේ සකස් කළ හැඩ වෙනස්නේ හර මේ බෞතික ලෝක තියන සියලුම දේවලුත් එක එක හැඩනේදති එකක සභා වෙන්නේ ද නිර්මාණය කර ති එහම් ඒක මනිමේ ද මේ ශරීරයේ නිර්මාණක ක ල. එකන එක එක හැඩයන්තියෙන් මිනිස් සිරු රවුණාට විවිධාකාරයක් නැත් එන සියලු විවිධාකාරයන් එ සියලු හැඩතල එ සියලු නිර්මාණ මහභූතයන්ගේ විකාරශභාවයක් කියන අවබෝද්ධද භූතයන්ගේ විකාරයක් කොයිති ඉන්නේ ඔකට තමයි වැලිල ඉන්නේ භූතයන්ගේ විකාරසභාවයක්ති මෙ සියලම එහන සියලුම රූප කණනට හැන සියලුම සබ්ද නාසයට දැන සියලුම ගඳසුවද දිවට දැනෙන සියලුම රසහ සරීරයට දැනන සියල්ලුම පහස භූතියන්ගේ විකාරයක් මහභූතහතර විකාරයක් එන අධ්‍යාත් මේ හිසේන්දර පාධාන්තය දක්වාත් මේ සියලුම භූතියන්ගේ විකාරයක් ඒක තේරුම් ගණ්ඩුවනි එකවබෝධ කරන්නට එතෝඩ විකාරයට පමණුවන්ඩ අපේ මනස නෙමේද මුල්ගලුණේ මනස තුළ ගොඩනගිච සිතුවිලිවල සභාාවයන් එවැටකිව කර්ම කර්මක චේතනා එන චේතනා විසින් නිර්මාණය කළ ඇසකණනාශය දිව ශරීරය සිත සියුම දෙවල් නිර්මාණය කළේ හැබැයි ඇසකන නාශයදිව ශරීරය කියනේවා බාහිර වස්තුක්ක සම්බර්ධයි. සිත කියන එක පහම හේතුන්ගේ හටග ඇ කරන නාශය දිවශරීරය සිත කියන ධර්මතාව හයයි මේ හයම හටගන්න හේතුන්ගේ එනම් අප අවබෝධ කරගණ්ඩෝනි චතුරාරරි සත්‍යේ තර චතුරකයන්නේ හතරයි ආරය කියයන්නේ තාමත්ම නිවැරදි සත්්‍යය කියයන ඇත්ත දවිද්‍යාවෙන් මෙිදෙන්න්නත්වනි තැ අවිද්‍යාව කියන මොකක්දෙේ. දුක පිළිබඳව නුවන දුකට හේතුව පිළිබඳව නුවන දුක නැතිකිරීම පිළිබඳව නුවන නැතිකිරීමේ මාර්ගය පිළිබඳව නුවන. පෙර භවය පිළිබඳව නුවන අනාගත භවය පිළිබඳව නුවන පෙර භවය නාගත භවය පිළිබඳව දෙකම පිළිබන්දව ඥානයහෙවත් නුවන නිවැරදිවම හේතු ප්‍රත්්‍යව ප්‍රත්‍යයෝ පන්න කියන ධර්මතාවයන් පිළිබඳම නිවැරදි නුවන මේ අටට කියනට අවබෝධයට කියනවා විද්‍යා. ඒ අට නොදන්නතා කල්ලා විද්‍යා. එනම් අපි එක ධර්මතාවයක් අරං පරක්ෂා කරල බලනු. මේක අතුරාරි සත්‍යට ඇතුළදද විද්‍යාව තුළ ද අපේ මනස්්‍ය තාම තියන්නේ එම නැතම් විද්‍යාව තුළද දප්‍රවශය කරන්නේ විද්‍යාවනි අවිද්‍යාව තියෙනවනි අවශ්‍ය කරන විද්‍යාව නැත්ත විද්‍යාවනි එන විද්‍යාව කියන්නේ දුක පිළිබඳවනුවන ද අපි ගම් එකම ධර්මතාාවයක් අපි කන්නවා ශරීරයම ගම්මු තේර ශරයගත්ත දම ශරීරය දුකට අයිතිය කියලා කියන්නේ මේක සනයක් ෂණයක් ෂණයක් පාස හටගන්න සනයක්ෂනයක් ෂණයක් පාස හටගන්නඒ සනයක් ෂණයක් පාස හටගන්න ශරීරයක් නෙමයි අර භූතයන්ගේ විකාරශ භාවයයි තේර නෝදක ශරීරයක් නෑමකි ශරීරයක් තියෙනවා කියලා ගත්තොත් ආත්ම දිතියට වැටෙන ශරීරයක් තියෙනවා කිය ගත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාම රූප දෙ ගත් වයෙනවා සරීරය කියලා පිහදා ගත්තේ වැරදි සිතුවිල්ලක්. එහෙනම් ඒ සතරම හා භූතයන්ගේ තියෙන විකාරශභාවය නිවැරදිව වබෝධ කරගත්තොත් එතකොට අපට පේනවා ඒ භූතයන් කරන විර මොක්ද කිය. මකන්ත කරන විකාරය ඇතිවෙනසනය නැතිවෙන නැතිවෙනසනේ ඇති වෙනවා තේරෙනවාද කියප හටගන්නසනය බිඳෙනවා බිඳෙනසනය හටගන්නු හටගනි ශරීරයක් නෙමි ශරීරයක් කියලා හිතාගෙන ඉන්න තාකල් ආත්මදිට්ටියට වැටෙනවා ආත්මදිට්ටිය තුළ සිත හිරවෙලා ඉන්න තාකල් සස්වාන්නට බේ ආත්මය ආත්ම සංකල්බින්. ඒ විසිආකාරයකට බෙදු අබුදුරජාණන් වහන්සේ මේ විසිආකාර ආත්මදිට්්‍යිය තමයි සක්කායි දික්ිය එනම්ශරීරයක් කියලා හිතනකොටම ආත්මයට වැටලිරයි ශරීරයක් නැ කියන එක හරියටම ප්‍රත්්‍යක්ෂන ආත්මදිට්්‍යයයි ෙන ද ආත්මදිිට්්‍යයින් වෙන්නනම් හේතු ප්‍රත්යලක ඕනි. ඒතුන්ග හටගන්නවා කියනක අනිකාරණය තමයි නාම රූප දෙකම තමාගේ වසෙහි පවත්වන්න්න බැරි බවබෝධ කරගඩෝනේ ශරීරය ගත් ම රූපයටනය යිති එතවට රූපය තමාගේ වශසයහි පවත්වන්න පුළුවන්ද බැහැ කියලා ඒක සිතට ස්ථාවර වෙන්න නි සහතික වෙන්න ඕනි ප්‍රතික්ෂ වෙන්න ඇතිවනසනය නැති වෙනෝ නැතිවනසන ඇති වෙන. මෙන්න මේ ධර්මතාවය තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් තමට පැහැදිරියොම පේනම ආත්මයක් නෑ කියෙනෙක්. ආත්මයක් නෑ කියන්නේ එක සිතට ප්‍ර්‍යක්ෂ වෙන්ඩ මෝනේ ස්ොන්ෙන් ඇත ස් ආත්ම සංකල්පේ කැනෙ මම මගේ මට අයිති මගේ ආත්මය මග මෙතරකල් නොමගෙනයා මෙගෙන්ේ මගට මගම් මග ඥාන නුවනින් දර්ශනය දකිනෝ විශුද්ධි පිරිසි දුවම දකිනවා එනම් ශරීරය කියන්නේ බාභූතයන්ගේ විකාර සවභාවයන එතුරේ විකාර ස්වභාවේ ඇතිවනසනයෙන් නැතිවෙනෝ නැතිවනසනයෙන් ඇතිවෙන ද කොහොම දෙවෙන්න එකට තමයි අපි නැවත නැවත කියන්නේ මේ හිතට ප්‍රත්‍යක්ෂ කරගන්්ඩ ඕන නිසා අනිත් කාරණය තමයි මේ බණ කොච්චර ඇව්ුවත් මේ ප්‍රායෝගිකව තම තමන් හොඳට කල්පනා කරලා නුවනින් විමසල පරිීක්ෂා කරල්ලා තමම්ම මේක තීරණය කරගන්නඩ ඕනෙ හරි මේක හරි. එත් තා කල් ආත්මදිට්ටිය බැහැර වෙන්නේ. ආත්මදිට්ටිය බැහැර වෙනකොට තව ලක්ෂණයක් අතිශය ප්‍රකට වෙන ප්‍රකට වෙනකොට තමයි ආත්මදිි්‍යය බැරවෙන්නේ එමකත් අනාත්ම ලක්ෂණය අනාත්මයි කිවේ අනාත්මයි කියල කියන්නේ තමාගේ කැමැත්තටට පවත්වන්න බෑ ආත්මයි කියන තමාගේ කැත්ති හැටිට පවත්වන්න පුුවන් ස්ීර අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්තෙ හැටියට පවත්වන්න බැහැ කියන්නේ එක දකිින් ල උපකාරයට අනුව සිදුවීම දකිින් ලඕන එක එක පැත්තා. අනිත්කාරණය තමයි උත්සාහයක් නැතුව සිදුවෙන බව දකිින් ලෝන. උත්සාහයක් නෑමි කිසිම දෙයක් හදට. විද්‍යාවහව උත්සයෙන් හදන එකක්ද න හදන්නබේ. විද්‍යාවට ප්‍රත්්‍යය වෙන ධර්මය තමයි දුක්කේ ඥාන දුක පිළිබඳව නුවන ප්‍රත්්‍යය විද්‍යාවට දුක්කේ අඥ්ඥාන දුක පිළිබන්ධව අනුවනකම ප්‍රත්ථය වෙන අවිද්‍යාවට තේරෙන ධර්මය ගාම් බීරයි. ගැඹුර. ඇ විමසන්ෝ. නුවනින් විමසන්ටෝ විමසට විමසන්ට විමසන්ට ප්‍රචක්ෂ වෙන එහම නැතුව තේරෙෙන් නමක. කොච්චර කිව්වත් අපට සූතර විසෙක් ධහතර විසෙක් ධහමදි ාරන පුා. අිධර්මය කකාට හතලිස් දහාතය හතලිස් දෙදහම කියන්න. හැ මේ අබන අහනායමක තමන් විසඳ ගණ්ඩෝනේ ඒ තමන්ගේ මනසම හවන්්ඩෝනේ තමන්ගේ සිත මෙ හවණ්ඩෝන මේ සිතේ ඇති වන ස්භාවයයක්ත්තම අවිද්‍යාව කියන්නේ විද්‍යාව කියන්නේ සිතේ ඇති වන ස්වභාවය එහන විද්‍යාව නිකං උපද වන ධර්මයක් නෙමි දුක පිළිබඳව නොවන ආවද විද්‍යාවට ප්‍රත්තයේඒගන අවබෝධයට. ම තුරි ස්‍ය අවබෝධයය තතුරාරි සත්යකයන්නේ මේ අවබෝධ වෙන්න ඕන එනං දුකපිළිබන්ධව තේරෙන්නේ නැත්තා අවබෝධ වෙන්නේ නැත්තා සිතා විද්‍යාරය දුකපිළිබන්ධව නුවන ඥානය පැහැදිලි එතකොට ඒ ඕන කෙනෙකොට තේරෙනවා හට ගැන්ම දුකක් කියනෙක් ජාතිය දුකයින්නේ ඉහිදන ඔක්කම ද. බදුන්න තන් කිසි දක් නන. එහනම් එතනම දුක පටන්ගත්ත කියලලා එරෙන්දෝන ජාති දුක්කය හටගත්ත. එහනම් ඇතිවනසන නැතිව නැතිවෙනසන ඇතිවෙනවන හට ගන්න කොටම දුකයි. එතම දුක්කේ ඥානන් කියන් ඇතිවනසයේ නැතිවෙනනි ඒ චිතක්ෂණ දාහතයි යිස. සරරේතියන සියලනම කොටස්සල්ට ආයිස් කොච්චරද චිතක්ෂණ දාහතයි චිතක්ෂන දාහතක්කයන්නේ ඇස පිල්ලංගාන තරන් කාලය කෝටියකට බෙදුවත් ඉටත්තර අඩුකාලේ තේරෙනවාද කියන එතුකට හටගන්නේ කොහමද ඇතිවනසනෙන් නැති වෙනවා තුකට ඇතිවෙන්නේ ඇතිවෙන්නේ කම්ම චිත්තය ඉරතු හාර කර්මයෙන් නිරන්තරයද හල තියනන හොට සරීර සියලුම කොටස් කර්මයෙන් නිරන්තරෙන් නිපදවන පත්තේ වෙන කියන්නේ ට නිපදාන ශක්ති යන ප්‍රත්්‍යයි උපකාර කරනු සිතේ පැවැත්ම උපකාර කරනවා සීත ෂ්න දෙක උපකාරය කරනවා ගන්න හාරය උපකාර කරනවා ප්‍රත්්‍යහතරක් දකිනවද තියනවදනත් ඒ ප්‍රත්‍යහත්තරය ස්වභාාව අනුව නේදමිකේ අරභූති්‍යයන්ගේ විකාරය කරන්න පුළන්ගලාතිදේක තමයි යම් කිසි කැනෙකොටා අුරුදු විසි පහයි තිහායි අට කැන්ස එක අවුරුදු අසුවයි අනුවයි ස්වභාවික මරණයක් කවද කැන්සේ කක්නේ හාටටැක්නේ තිද බයිපස් කල්ලනේ වකුගඩු නරක් කලාන අක්මා විද්දිම නිඩානේ එමයි ඉන්නද එතමට නිරෝගය ඇත්තින්න රෝගය ඇතින්න ද මේක කවද දහතන්නේ තමන්ගේ වරදවා ගත්ත සිතුවීලි කියන කාරණය දැන් පැහැදිලිද. මංකිවනේ බෞදතිකවස්තුූන් සියල්ලම මිනිස් සිතක නිර්මාණ කියල එක පැහදිලි නිමනුස්්‍ය සියරු දේව නිර්මාණය කළින් ෞතික වස්තුූන් එඩිය තියන එනම් මේකත් ඒකම නේද.ඒයි එටකොඩ මේ සනයක් 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 පාසාම කර්මය කියනක ප්‍රත්‍යයයි කියනක තේරෙන් නැච්ච. සනයෂනයක් පාසක් කර්මය කියනක ප්‍රත්ථේ. අවුරුදු පහේ මැරෙන්න්නේියයි තුන්මාසේ මැරෙන්න්නේයයි මැරන්නේයි උපදින ඔඩම මැරෙන්නේ යයි මෞකුසේද මැරෙන්නේයි. අවුරුදු සී ජීවත්තවෙන්නේ දැ ලෝකෙ ජනප්‍රියම කන ගියා දන්න ඇ කවු්දි කිය ඉන්දයා මළ ඉන්දයා මඩනත පවත්තන්න පුළුවන්ද එදට ඒයාගේ සිතුවිලි විසින් නිර්මාණය කරපු භූතයන්ගේ විකාරයක් න දගති නිසාරරි රිසිසරුම කොස්ස කර්මය කියන එක නිරන්තරය ප්‍රත්තිය වෙනක් දෙන්නද ප්‍රත්ය වෙන එදකට හටගන්නසනය බිඳනද බිඳනසනයයි හට ගන්නවාද තික දින්ට හටගන්නසනය බිඳෙනවන ආත්මකට අයිති නෑ බිදෙනසනය ගයි හටගන්නන එකත් ආත්මයට යිති නෑ ආත්ම කියන නොව ස්ස එක වෙනස් නොවන එකත් තමාගේ වසේ පවත්තන්ඩ පුළුව එක එත ො දැ මෙතන දර්ශනයක න්න ඕනට බලවත් කරගන්න ඕන නාත්ම ලක්ෂණය මොකද මේ අනිවාරය නිවනට යනකම්ම මේ අනිත්‍ය දු අනාත්ම කියන බලවත් කර ගණ්ඩ නේ. අනිත්්‍යය කෙනෙක පරම සත්‍යයක් කියෙක කවබෝධ කර ගන්නඩ ඕනනි දුකයි කියනෙක පරම සත්‍යයක් කියෙ කවබෝධ කර ගන්නට ඕනි අනාත්මයි කෙක පරම සත්‍යයක් කියෙ කවබෝධ කර ගන්නට ඕනි. එහනම් උපකාරයටානුව පැවැත්ම තෙරෙනාති කිය එක. පකාරයට අනුව පැවැත්ම අනිත් එක තමයි උත්සාහයකින් නෙමි කිසිම උත්සාහයක්නේ. අවිද්‍යාව නැමති සිතුවිල්ල හදන්න ආශ්‍රවයන්ගේ කිසිම උත්සාහයක්නෑ. මේ ආශ්‍ර ප්‍රත්තිය. ආමාශ්‍රව බවාශ්‍රව දිට්්‍ය ආශ්‍රව කියන ධර්මතාත්තුන අවිද්‍යාව කියන සිතුවිල්ලට ප්‍රත්තියයි. ආශ්‍රව කියන්නේ සිතුවිල්ලක්. කාමාශ්‍රව කාමයන්ට එල්ලෙනවා එඇෙ කොහද සිතෙන් නැද්ද භාාවන්ටඇලෙෙ සිතෙන්නෙමේද එතන දිටිවල්ට ඇලෙන්නේ සිතන්නේමේ ද ත බුදුරජාන් අස දේශනා කන ක තවිද්‍යාව අවිද්‍යාව ගැන සිතුවිල්ලා එතකොට ආශ්‍ර වාවිද්‍යාව උපද වනවද න උපද වන්නේ එතකොට ඉපදීමේ අදහසක් අවිද්‍යාවට තියනවද ඒත්න සිතුවිල්ලට ඉපදීම අදහසන්නේ ආශ්‍රව අවිද්‍යාව උපදවන්නේෙත් ද එයා උපදවන්න බලයක් නෑ හැබැ ප්‍රත්්‍යයි මෙන්න මේකයි මේ තතාගතයන් වහන්සේ ඉදිරිපත් කරන නි්‍යයාක තම පරම සත්යත් එහෙනම් දුක කියන එක තමන් විසින් ඇතිකරන එක න්නෙමි අනුන් විසින් ඇතිකරන්නේ එකක ුත්නෙමි තමුණත් අවනු දෙගොල්ලම එකතු වෙලා කරගන්න එක කුත්නෙමි ඉබි හටගන්න එකක කුත්නෙම දුක කියන එකට ප්‍රත්්‍යය වෙන්නේ මකත් අවිද්‍ය අවිද්‍යාව තියනවන තන්හා වෙතන තියෙනවා. රවිද්‍යා තන්හා දෙක තියන තාකල් දු හටගන්න එතොර දුක හටගන්නේ කොහොමද හටගන්නේ කම්ම චිත්ත ඉරුතු ආහාරකයන ප්‍රත්‍ය හත්‍රය වර්තමාන මේ මොහොති මේ බණහන මේ සියලුම දෙනත් මේ කතා කරන මමත් මගේ ශරීරයත් මේ සියලුම දේවල් මේ සෑම මොහොතකොම මේ චිතක්ෂණ දාහතක් තුළ ඇතිව නැති ඇතිවෙනවා ඇවනනය න නැතිවනනේ ඇතිවෙනවා හටගන්නශනය බිඳව බිඳනශනය හට ගන්නම පිළිගන්න ඔවන චිතක්ෂණ දහතකින් අපි පර්ලමයන් දෙපේ ජිතක් බුදුරජාස පෙන්න මේ කාශ චික්ෂ දාහතට වඩ ආශයක්න එ හටගන්නසනය බිඳ බිදනිසනයයි හටගන්නන. හටගන්නවනක් දුකයි හටගත්වසනය බිඳෙනවන ඒකත් දුකයි අන්න එක තම ඥානී කියන්නේ. එකතම ඉන්නුවන කියන්නේ දුක්කේ ඥාන ද පැහැදිලිට. එමට හටගන්නසනය බිඳ බිඳෙනසනය හටගන්නව ඒ ක්‍රියාව තුළති යනවා ජාතිය. හටගන්න ජාති. ජරා ව්‍යාදි මරණ සෝක කනගාටු හැඩීම් වැලපීම් අ සතරම හදහතුන්ගේ විකාරයන්නේ සෑඇතිවෙන කායික දුක් සභාවය ඒ අනුව සිතේ ඇතිවන පහස්සය මානසික දොම්නස් ප්‍රියපුච්චලයන්ගේ වෙන්නේ ම ප්‍රියන් හා එක්වම් කැති දැන ලබීීම නාකමැති දවල් ශියල්ලම ලැබීම් තියෙන හටගන්න්නම තුළ එන හටගැන්ම දුකයිද දක්ක ට හටගත් හේතුගෙන්ද හේතුන්ගෙන් දටගත්. එ කම්ම චිත්ත ඉරතුවා හර නිරන්තනය පතියි හේතුන්ගෙන් හටගයි හොඳ හේතු නැති කොළොත් ඒ නිරෝධයයි. හේතු නැති කරන්නේ අපි අනුත්පාද නිරෝධය යන ඒගව් බව හටගණ්ඩ තියන දේක නිරෝධයක් අපි කරන්නේ. හටගෙන තියෙන දක නිරෝධයක් කරන්නබ. ඔොන්න රුද්ද කරගන්න පුොළන් ධර්ම පිබඳව නොදන්න මිනිස් ජීවිතයක වටිනාකම නොදන්න අය ජීවිතය නැති කරගන්න. ඇ අදුක මිදිලල ක් ඥානම එනම් සනක්ෂණපා සහට ගන්න හට ගන්නසනයෙන් නැතිවෙන. එත ඒ ධර්මතා දෙක තුලන්නේ දර්ශයනම දේවල්දී ඒ ධර්මතා දෙක තුළ තියනවා තවත් නිවැරද ධර්මතා හතර ීඩන සභවයක් තියන පීඩනයක් නිරන්තනය ඇති කරනවා කායික පීඩනය මානසික පීඩනය මකද කායික පීඩනය වාඩියල හිටිය නැගටන් දෝනි නැගෙටත් ඇවිදිින් දෝනි ඇවිදත් ඇතිරෙන්දෝ නිරන්තරය පීඩනයක්කායට අත මෙහමතියා නටියයොත් ඉට පස පැත්ත කට ගන්න උත්සං හිටියෝ පාදදාන් දෝ ැ සෑම මහොතකම චලනයක් අවශ්‍යද න හොලොවන්ඩෝන ෝ මහි ඉඩනයක් මහවාදයක් නෙව් නැ නඒ එක දුකා. අනිත්්‍ය එකත් තමයි හේතුවන්ගේ මෝනි හදන්න පෙන්වන හේතුන්ගේ මන හදන්න දර කම්ම චිතගරතු ආර කියන ධර්මතා හාතරෙන් නිරන්තරයෙන් ප්‍රත්්‍යය වනාට මේ කය සියලම කොටස් අයිති පෙරභහය සිතුවිලි වලට ඒකටිකව කර්ම කිය. මුොලින්මකිවේ මනුස්සයගේ සිතුවිලි විසින් නිර්මාණය කලා කියලා මේ දෙක හදාගෙනාව කවුද තමන්ගම සි සිතුවිඩි වල නිර්මාණයක් නෙමේද තිරිසන් ලෝක තිරිස සත්‍යයෙ සිතුවිලිවල මේ දෙේක නිර්මාණය වෙලාතින් ඇයි තිරිසනෙ කුණේ අට මනුස්සෙක් වට තිබබයි ඇයි මනුස්සයෙක් කළ අතු පැලක අගු පිළකචජීවත්වයෙන් අති රජමැදුරකට යත්මනුසේන්නේ ඇයිඒ අන්න බැරිේ එත මිනිස් සිතුවවිලි විසින්න්නේ මේද මේක නිර්මාණය කරන්ති එන මේ බෞතික සියලම වවස්තුන් මිනිස් සිතුවීලි වල නිර්මාණනමේද ඒ සඳ උපකාර කරගත්ත සතරමහා භූතයනමේද එහනම් මේ රූපස් කන්දය ටයිති සියලු කොටස්්ටිගත් ඒ ආකාරයෙන් හැඩතල් හදාගන්්ඩ නිර්මාණය කරගණ්ඩ උපකාර කරගත තමන්ගේ සිතුවලි නේද. කම බදුර ජන්නාශ පෙන්න්නේ එතකොට මේ කවුරුත් හද පය දුන එක තම දන් මොලින් කිවේ දුක තමන් ඇති කරගත්ත නෑ හැබයි අවිද්‍යාව තියනතා කල් දු හට ගන්න එනම් අවිද්‍යාව කියන්නේ දුක අඥාන දුක පිළිබඳු දන්නේ හේතුව දන්නේ හේතුන්ගේ නෙමේ දැදි එකයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහනනි සංකතයි සංකතයි කැන හේතු ප්‍රත්තයෙන් හටගන්න හේතුන්ගේ නෙවේද හටගන්න හේතුගේ හටගන්න එනං හේතු අයින් කරනවා ද හේතු අයින් කොළොත් බල ඕෝන හේතු අයින් කොළ එක තව පැත්තකින් ගණඩ පුළුවන් බුදුරජණ වන්සේ දේශනා කරනවා මෙහෙම හිතන්ඩ අවිද්‍යාව හේතුවෙන් ගරූප හටගත්තා තෘෂ්ණාව හේතුවයෙන් රූප හට ගත්තා කර්ම හේතුවයෙන් ගරූප හට ගත්තා තැනක රැස්සෙලා එකතුවෙලා ගොඩ ගැහිල ති බිලාවනේ අලුතෙන්ම රූප හට ගත්තා ඒ හටගන්න ශනෙන්ම බිඳනවා එතකොට පෙරභවේ ඒකැන වර්තමාන භවේ කර්ම නැති කොළොත් වර්තමාන බවය තන්නාව නැති කොළොත් අවිද්‍යාව නැති කොළොත් රූපෝලට හටගන්න පුළුවන් එතකොට නිවන ද අවිද්‍යාවෙන් නිදහස්ද අවිද්‍යාව නැත්තං තුරෂනාව නැහැ අවිද්‍යාව තන්නාව නැත්තං කර්ම නැහැ කර්ම නැත්තං රූපස්කන්ධයක් අයි ඉති නිවුණන ඕකන නිවන කියන්නේ පැහදි එකක අවිද්‍යාවෙන් නිිදුන? අද්‍යාව මිදුුණ එකක අවිද්‍යාවෙන් මිදුනේ ඇයි දුක පිළිබඳව ඥානය හේතුව පිළිබඳව ඥානය තො හේතු අයිංකළොත් නිරෝධයි කියන එකකාරය සත්‍යයක් කියන පිළිබඳවන න හේතු අයින් කළ එකන වර්තමානය අවිද්‍යාවයිං කළොත් තෘෂ්නාව අයින් කොළොත් කර්මහට ගන්නේ. කර්මහට ගන්න නැත්තං ප්‍රතිසන්දිි විඤ්ඥානයක් ගණ්ඩ බැහැ. ඇයි විඤ්ඥානය පැටලෙන්නේ විඤ්ඥානය ැඳෙන්නේ කර්මයක් මත සංකාරපච්චා විඤ්ඥාන වේදනා සං්ඥාධක සංස්කාරයන්ට ප්‍රත්තේ විදීමක් තියෙනව දපි ද තිය හඳුනා ගැනීමක් අපි ළඟ තියෙනවාද තිය ඔය දෙක බලවත්න්නේද ඔය දෙක බලව හැබැයි ඔය දෙක සිරිස සත්්‍යයටට තියෙන සංසත්්‍යයාට සංඥාව තියනවා එකඒසත්්‍යය හඳුනාගන්න ඇදද එලගේ වර්ගය හඳනාගන්න ඇද එයාලා ඉන්න තැන් හඳුනාගන්න ද ඇලගේ ආහාර හඳනාගන්න ඇද හඳනගන්න න සංඥාව තියන නද තිරි සංසපත්ය වේදනාවත් තියෙනවා තිය විදීම තියනවානි සය මොකේ හරි ගණ්ඩුක බලන්නට විදීම තේරෙන් නද කකිර සත්්‍යට තේරෙන නද වි කෑ හෙන දුව? විදීම තියෙන තුර හඳුනා ගැනීමත් තියෙන විඤ්ඥානය තියෙනව ස වි්ඥානය දැනගන්න විඥ්ානය නත දැන ගඩබේ එ සදාට හැට රූපයක් පෙනළ හැදෙන විඤ්ඥානයක් අපටත් ැට රූපයක් පෙළ විඤඥානයක් යදෙනවා හැබැයි අපට වෙනසක් තියෙන අපට සංඥාවත් තියෙනවා වේදනාවත් තිතියෙනවා විඤ්ඥානයක් තියෙනවා අපට තව එකක් අඩු ඒමඥඥ එ සත්‍යයන්ට කවදාවත් ඇතිවන්නේ ඒ සත්‍යයන්ට ප්‍රඥාවනේ පිළිගන්න ඒ සත්ත්‍යන්ට සංඥාව තියන ඒ සත්්‍යයන්ට වේදනාව තියෙන ඒ සත්්‍යයන්ට විඤ්ඥානය තියෙන අපට හැබැයි ඒ විඥ්ඥානයෙන් දැනගන්න දී ප්‍රඥාවෙන් අවබෝධ කරන්න පුුවන් ඒ කයි මනුස් සැවසස් කියලා ගත්තිී සස්ු මනසක්තියන නිසා මනුස්්‍යය කිව මනුස්්‍යයන්ට බණකි වේකයි බදුරජන් වන්සේ තේරුම් ගණඩ පුළුව තිරි සනසත්්‍යයට බණකි වෙනෙන්ඒ යට සංඥාවතියන වේදනවත්තිය විඤඥානයයනවා. අපට සංඥාවත්තියනවා වේදනාවත් තියෙනවා වි්ඥානයත් තියෙනවා දමකක් දෙෙන වෙනසක් ඕොනි පඥාව ප්‍රඥාව යන විදර්ශන ප්‍රඥ වෙන එකක්න මේ ප්‍රඥාව කියයන්නේ ලෝකය අහිතන මේ ප්‍රඥාව කියයන රොට් හස යන රොට්යක් හදට පුලන් හරි ප්‍රඥාවන්තය ප්‍රඥාව මේ උගත්කම සිල්ප ශස්ත්‍රය පිළිබඳව මනා දැනුුව එක වෙන එක. බුදුරජාණන් වහන්සේ මේ වච්චනය අර්ථය පැහැදිලි කරන්නේ විදර්ශන ප්‍රඥාව විශේෂ දර්ශනයක් දැම කියපු කරුණුත් තුල විශේෂ දර්ශනයක් නෙමේදති විශේෂ දැක් නමීද තිී. රොකොට් එක හදපු නැවක් හැදපු ආසින් පන්සීයක්ක් හයසිියක් හත්ට සියක් අහස ආසින් අරගෙනයන්න පුළුවන් ගුවඥානයක් හදපු ඒ මනුසයට මේ ප්‍රඥාවතියනොත් න ඒ උගත්කමක් ඒතින්.ඒ සිරප ශාස්ත්‍රය පිළි බඳව දැනුමක්තියෙන් ප්‍රඥාව නේ තතාගතයන් වහසේ ප්‍රඥාව හැටියට පෙන්න්නේ විදර්ශ ප්‍රඥාව විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය දොට ඒ අයට ලට තියෙනවාදේ විශේෂ දර්ශනය ඇැබැපිට පුළුවන්. ඒ මේ බෞද්ධ දර්ශන ශේෂ්ටයි කර කියන්නේ මේ දර්ශනයඇත්ක ගලපාඩ මෙල් ලෝකෙ කිසිම දර්ශනයක් නෑ. අති ශ්‍රේෂ්්‍ර දර්ශනයක් මේකර ඇයි සියලු දුකොලින් නිදහස් කරනු. අයි සදහටම නිදහස් කරනවා අපි අත්තිරි සංලෝකර දාන්නේ ඇති සලෝකට ගියොත් මකදවෙනි සඥාවත්තිීන වේදනවත්ති න වි්ඥානයක් ප්‍රඥාව කියනෙ ඇතිවීද කවද. අපට හරම තුක් අනිවර තියෙනන අඩත් තියනම් තුනක් එ අපට තව එකක් විශේෂයි ඒ අපට ගලබාගන්ඩ බැරිද පුළුවන් ඒ ලබා ගණ්ඩ තියෙන්නේ විදර්ශනාවතුරින් ඒකටැකිවා විදර්ශනා ප්‍රඥා නිවන්දකින්නේ විදර්ශන ප්‍රඥාවෙන් සමතියෙන්න්නේ වන්දකින්න බහැ සමතියෙන් අඩ පුළුව රූපාචර බ්‍රක්්මලෝක අරූපාාවච බ්‍රක්්මලෝක ල සැරිසර පුළ. ලෝකවල සැරි සරන්න පුලන් කාමාවචර කුසල ලෝකොත්තර කුසරින් සියර දුක් නිවාට පත් කරන්න පුළන්. එහෙනම් දැ හරිද කියනෙ දුක පිරිිබඳ වනුවන එතවර කොහමද දුක කියනෙක් ඇතිව ඇති වන්නසන නැති වෙන නැති වනසන ඇති වෙනවා. හටගත්තත් දුකයි හටගන්නසනය නැතිවීමත් එතට රූපය විතර දෙහමවින්. අ තැකයි පහසයිනි සහදනනි සිතක් දැවකට කියන්නේ මට සීතලයි කියලන්නේ මට රශ්නය කියලනිකෙන් ඒ වච්චනයම වැරදි සම්මුති ලෝකයේ සැරිසරණ වචනය පරමාර්තය තුළ සැරිසරණ වචනයක් නෙම මට සීතලයි සිතක් සීත පිළිබඳව සිතක්දෙන එහැ දෙන්නනගේ සීත හෝ උස්න ශරීර මේ සරීයට ගැට දුව තෙන් කවත් ඒ සිත හතන්න මේ එන එක හේතුන්ගේ හටගත්ත එක එත ඒ සිතත් ඇතිවනසනය නැතිව නැතිවනසනය ඇතිවෙනෝද එ දුකේ ඥාන එතොර හටගත්ව දුකයිද හටගණසනය නැතිවීමත් දුකයි තියන්නේ න ගතා දුකේ ඥාන එදොර හේතුන්ගෙන්ද හටගත්ත කයයි පහසයි නිසා හටගත්තේ හේතුගෙන් හොඳ කය නැත්තා? දුක හටගන්න ඒකන නිරෝධයක. තො ඒගාභවයට කයක් හදාගන්න අපි සරීරයක් හදාගන්න වන මේ හැඩතල නිර්මාණය කරගන්න වන ඒ සතරම හදහතුන්ග නෙමීද. ඒ සතර මහදහතුන්ගේ මේ හඩතල නිර්මාණය කරගන්නතන්. එතුඒ හැඩතල නිර්මාණය කරණ කර්මයනමති පෙරබහ කර්මයකන සිතුවිලිනේද ම මන්ගේෙම සිතුවිරිනිි එතුට දැ හොඳට බලන්න හොඳට කල්පනා කරන්න හොඳට හිතන්න අපේ සිත වැඩිපුර යන්නේ අකුසල එමනත් ලේෂකර්මයන්නද සිත වැඩිපුර පැටලෙන්නේ නික්ලේසිද ද කෙලෙසක්ද පැටලෙන්. නීවර්ණත් එක් කද පැටලෙන් නීවර්ණකයන් නිවන වහන කාමච්චන්ද ව්‍යාපාද. තිීනමිද්ද උද්ද්චකක් කොච්ච විචිකිිච්චා. ඒවත් තුල නෙමේද අපේ මානස සැරිසරන්නේ අපේ සිතු විි සින්න්නේ ද මේ සතරම හදදාතතුන්ගේ හැඩ තල නිර්ණය කරගයි ඇතට හේතුවන්ගේද හටගන්න හොඳයි නීවරණත් නැත්තං සිත අකුසල් ත දස අකුසලුත් නැත්තං කෙලෙසුත් නැත්තං හදන්න පුළුවන්ද දෙකනේ නිරෝධය කියයන් එකකාරි සත්‍යයක් නේ එක නිරෝධාරය සත්‍යයයි හේතු සමුධරරි සත්‍යයයි නැතිව නැතිවනසන ඇතිවෙනවා කියැන දුක්කාරරි සත්්‍යය. ඒ හටගන්නසනයේ බිඳනවා බිඳෙනසනය ගයි හටගන්නවා ඒ තුළ තියෙනවා අරමංකිවෝේශල පීඩන සභාවය සංකත සභාාවය නිරාන්තරය දවන්න සිතට දැවිල් ලක්තියන නිරන්තරේ. සිටට දවිල් ලක්තියනෙ නිරන්තරයෙන්. එක ොහොමද දවන්නේ සිත ඇන් රූපය අදැක්කාවේ ඕනි. ලස්සනං ඒක ඕනමයි. නැද්ද. විල්ලක් නති සිතේ දැවිල්ලන්නේ ඉති කන මෙිහිරි සබ්ද්‍යයක් ආපුගම ඕන මයි මට දැවිල්ලක් නති දවන් නැදද නිරන්තනේ තැවිල්ලක් දවිල්ලක් සිත වෙහෙසට පත්කිරීමක් අපසුතාවට පත් කිරීමම් දර පුද්ජලයකුන්න මේ මෙතනම නාවරූප දෙකක් තියෙන්නේ නාස මිස ගන්ධයක් ආබ්‍ර ආග්‍රාණය කරවත් අයක මට ඕනේ නැද්ද. දමකක්ද මේ සිත ඉල්ලන්නේ මොන අද කියන්න ද සිත අපාසුතාවන්න සිතේ දැවිල්ල නිමේ සිතේ තැවිල්ල නිමේ ප්‍රනීත ආහාරයක් අනුභව කරා න මොකද සිත කිය දවන්නේ තවන්න නැවත නැවත ඉල්ලන්න දැවිල්ලන්නේ ඇති කය පහසක් ලැබවා නැවත නැව ඉල්ලන්න දෙවිල්ලන්නේමේදතිී ේදම ලෝක සියල දෙදන පෞ් කරන්නේ ඒ කරන්න පෞව කියන්න සිතුවිලි නේද එතුොට සිතුවිලි කියන කර්මණීද දර කර්මවි නේද නිර්මාණය කළි ත බුදුරජාන් දේශනාය කරනවා. ඒ ධර්මතාවයන් වැරදි ආකාරයෙන් ශවයනවාද එලට අදාග අතපති සදිතින ඇත වඩා මත් පැන් මත්‍රව වි පාවිච්චි කර. මනස විකෘති මොලෙෂශනය මැරෙන රගහ ව පදන ොට උමත්තකයි එඇමනත් මන්ද බුද්ධිකයි. ඇක තමන්ගේ සිතුවිලි විසින්නමේද මේ තර මන්ද පුද්ිකයි කැන ොලේ සයිල විකෘති උම්මත්තකයි ැන මොලේ සයිල විකෘති ඇද විකෘතිකාරගත්ත මේ භවේනි. තමන්ගේ සිතුවිලි විසින් නමේ දහනම් සතර මහා දහතුන්ගේ විකෘතිතාාවේ.ඒ විකාරය හේතුන්ගෙන්නෙමේ දැහැදී හැනම් හේතුන්ගෙන් හැදුවයි. හේතුන අයින් කරඩුකු. ඒ නිරෝධාරි සත්‍යය යැයි ගව භවේට දැන් හේතු හදාගෙන ඇවිල්ලති දැන් කරඩ දෙයන්නේ දැන් මේක විිඳ වඩ වෙන. පෙරබවේ හැදුවනි හේතු සිතුවිරි වරදවා ගත්ත සිතුවිනිි ැබැයි පෙරභවේ මනුස්සාත් භවයකට එන්ඩනම් වර්ධවාගත්ත සිතුවිලි නෙමේ යාපස් සිතුවිනිි. ඒන මංකිීවේ අර පිරිසල් ලෝකට කියන ැහැබැ විල්ල තියෙන නිවරදි තැනට හැබැයි මේ නිවැරදි තැනටත් ඇවිල්ලා මනුස්්‍යමටික දර්ශනය කරගන්න ඇතු මටික දකිනෙ නැත්තම් බුදුරජාන්වාස දේශනාය කරන ජාති උම්වත්තකයි ජාති අන්දයි ඒ තරහැ නෙමේ කිව්වේ ඒ දේශයෙන්ක පවාචනය නෙමේ බුදුරජන් වහස කරුණාවෙන් කිවව ආනන්ද කියන බුදුරජාන් වහන්ස ආනන්ද ලෝක සත්‍යයා ජාති උම්මත්තකයි ජාති කියන්නේ හටගැනම ප්‍රතිසන්දී උපපර්තියෙන්ම පිස්සු ජාති අන්දයි කිව උපපර්තියම පේන කිව නිවැරදි දර්ශනයක් නෙමේද බුදු දහම කියන්නේ දැකලා අවබෝධ කරගන්න එකක් අහලා අවබෝධ කරගන්න එකන්න නෙමේ අහපු දේ විමසන්දය හදේ පිමඳව පරරික්ෂා කරන්ට විමසන්ඩ විභාග කරන්න අවබෝධ වෙනවා එහනම් එතට අවිද්‍යාවෙන් මිදන්ඩනං දුකෙන් ඥාන ඕනදනැ ඕ සමදේඥාන හේතුව හේතුව දකිින් ඩ ෝනෙද හැම දැක්කට මේ ප්‍රති්‍යක්ෂ වන්නවා සහතික වෙන්නඩෝනේ තමන්ට සමදර් සතතිය හොඳ හේතුව අයින් කොළොත් මතු හටගන්න නෑ දුක නිරෝදයි එකකාරි සත්‍යයක් ද පෙරබව හේතුවන්ගේ හට ගත්ති එන වර්තමාන භවේ හේතු හදන්න එනම් නිරෝධයි එකකාරි සත්‍යයක්. දුකයි නිරෝධ වෙන්නේ පුද්ජලයකුට වෙන දෙයක් නෙමෙයි වර්ධවාතේරුන් ගන්නපා පුද්ගලෙන්න හැනි එහ නිරුද්ධ වෙන්නේ දුකයි අවසන්නන්නේ දුකයි එකකාරි සත්‍යයක් එකට මාර්ගය ආර්යෂ්ටාන්ගික මාර්ගයෙන්. එහම් පෙර භවය පිළිබඳ වනුවන පෙරභාාවේ අපේ සිතු විලි විසින් නිර්මාණය කරගෙනාව කියන එක පැහැදිරී. එන පුබ්බන්තේ ඥාන පෙරභාවය පිළිබඳව ඕොනතියන එහෙන මේක මේ විදිහටම ක්‍රියාත්මකවෙන්න ඉඩදුන්නත් එන අනාගතය අපි දකින්න මෙන්න මේ ස්වභාවයන් යි අපරන්තේ ඥාන උබ්බන්තය අපරන්තේඥා පටිච්ෂ සමුපාද දම්මේ ඥානම් විද්‍යා පටික් සම්පාද එ කොහමද ආශ්‍රවා අවිද්‍යාවට ප්‍රත්‍යයි. ආශ්‍රවා විද්‍යා උපද වන්නේ ආශ්‍ර වයින්කොළොත් කාමාශ්‍රව බවාශ්‍රව දිට්ට්‍ය ආශ්‍රව අයිංකොළොත් අවිද්‍යාව අවසන් අවිද්‍යාවසන් කියන්නේ සසරෙන් මිදුනාද මිදු එනම් සසරෙන් නිවනට බණකිව කාලය අවසන් තේරෙනහ උත්සා කරන්න පුළුවන් කට උපකාරන ධර්මතා දෙක තියනවා එක තිරිසන්න ලෝක සත්‍යයට නැහැ සතිය යෝනිසෝම් මනසිකාරය තිරිසන් සත්්‍යයට තියෙනවද ට නෑ අපට තියවා ඇැබ ටිකදට ධර්මය පිළි බදව ධර්මය පැත්තට හැරුණු අයට නං තියනවා ඔ වර්ධනය වෙලා ඒන්දට වර්ධනයවෙන් සීහා මනුවන් ඒ ධර්මතාක මාර යන්න න නුවන කියන පෙන්නල දෙෙන මෙන්න සභාවේ නිවැරදිස්භාව සත්‍යය සභාව පරමමාර්ථය නිවැරදි අර්ථය පෙන්නල දෙනවා සෙන් කියනවා අකුසල පැත්තරේ අනකොටම කියනවා සෙන් අුසලයක් ඕ නීවරණය ඕ ක්ලේෂය ඒ සීකල්ල දෙන සීයෙන් යනිෂ මනසිකාරෙන් හායින් කළ දෙනවා ඒ අනුව යන්න පුළ ඒ අන්න ප්‍රඥාවට එම් රොකොට්ටක් හදාගෙන් හඳදට ගියත් ඒ ප්‍රඥාව යි ඒ මරණය පස්සේ අටමහා නිරයන්න පුලන් ඇැබයි මේ විදර්ශනා ප්‍රඥාව තුළින් ලබා ගන්න අවබෝධය තුළින් සටස් කරගන්න මනස නිරයට ගෙනියයිද ගෙනන්නේ හද ධර්මශේෂන වසන් ක දායකත්ය කමලා සුමන පාලමයනයෙන් ඇතුළ දූ දරු පිරිස විසින් අරමුණ ේ දනියය පපයාාන් රජනා විජේෂන්දරාධ නියමාව ඇන් සුමන පාල ස්ම්පපුරුෂය දාරත්න නැරිගම සහෝදරයා එ සමරසිංහ යනනායික පින් අනෝදාන් කරනවා ෙත් ප්‍රාර්ථනා කරන අද දින පස්ස සසාමාන්‍ය පෙරි භාගයට පෙනී සිටින සමුදි නයනතරා විජේසිංහ මිනිබිරියට හ දේශා නවරත්ම මොනපුරාට ආශරවාද කරනවා අනිකුත් මොනපුර මිනි බිරිියන්ටු ෙප ්‍රාර්ථ කරනවා. දින ධර්ම දේශනව හභාග සැමටත් මතර ට ර ලංකා ච සත්‍ය බෝධය පිණිස දේක හ ෝධ ර දි පති හ ේතු ර ඩ ා රන විශේ ද සම්බෝධ රධදිිපතිව ඩ විස ෞද්ධ්‍ය මාධ චා නිර්මා ත්‍ර ව තු ුණ පේද. බද සන වස ීති ්‍රී දධර්ම ූෂන පරම ප ච් ියධරනගම ශ්‍රකු සල දමහහාසාවාන්දයන් වහන්සේට පින් අන මෝදන් කරනවා අප පත්වේ වදාල සියරම මහසංගරත්තයට පින් අන මෝදන් කරන රට ජාතිය වෙන න්දියපපුදු රණ විරවන්ට පින් අන මෝදන් කරනවා. තේනම් සරු අරමුණු බලාාපොරොත්තු ඒ විදිටම සිද්ධ වේවා කියයන ප්‍රාර්ථනාවත්ෙක් පුඥාන මෝදන සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ තවත් කවරුහෝත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පපුනිශක්තිය අනමෝදන්වීමෙන් සෝපත්තේවා සැපෙන්ස පෙට පත්වේවා. එ සෑම කෙනෙක්ම උතුම් නිවනිින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිීනම් හෝතු සුකිතාාව හොඳතු ඥාතයෝ කියන ගාතාවන්ක. රැස් කරගත්තන ත ප්‍රමාණ පනි ශක්තින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනව සියරු දෙවියෝොත් මේ පින් අනුමෝදන්වේවා දෙවියනුතුතුන් වූ. නිවනිින්ම සැනසෙත්වා කියල දෙවියන්ට පින්දිෙමු. ආකාසට්ඨාචබුම්මට්ටා දේවානාගාම ඉද්දිිකා, පංඥන්තං අනුමෝදිිත් චිරන් රක්කං තුළෝකසාසනං ආකාසට්ඨාචබුම්මට්ටා දේවානාගාම ඉද්දික. උයන්තං අනුමෝදිිත්වා චිරන් රක්කාංතු දේශනං. ආකාසට්ඨාචබුම්මට්ටා දේවානාගාම ඉද්දිිකා. පුං්ඥන්තන් අනු මෝදිිත්තා චිරන් රක්කංතුමන් පරන්ති ප්‍රස්්කර ගත්තාන ත ප්‍රමාණ පුුණ්‍ය ශක්තියන් සෙත් ප්‍රාර්ථනා කළ ේතුවයි ඒ නම් සඳහන් කළේ සියරු දෙනාටත් ධර්මය ශ්‍රමණය කරපු සියරු දෙනාටත් තුනුරුවන්ගේ ආසිර්වාදය ලැබේවා සියරු දෙනාගේ ජීවිතවලට යහපතක්වේවා ස්ස තක්වඒවා සාංන්තියක් වේවා නිදුක් නිරෝගි සුවපත් භාවතිර ජීවනය වගේම ඒ යහපත් ප්‍රාර්ථනා බලාපොත්තු ආකාරයීමම ිෂ්ට සිද්ධ වේවා. සදහමේ උතුම් පුුණ්්‍ය සක්තිය ආසිර්වාදයක්ම වේවා කලහිතාගෙන සාදුකයන්. අවසාන වයෙන් ්‍රස්්කරගත්තන ත ප්‍රමාණ පුුණ්්‍ය ශක්තියෙන් ඔබාප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතුව ආසනාාවේවා කලහිතාගෙන සාදුකයන්. සෑම දෙනාටම ආසිර්වාද කරනවා අභිවාදන සීලිස් නිච්චංවතාපචායිනෝ, සථාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකංබල. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්චතුූ.